සුබදවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. අද ඔබට සුබදවසක් වේවයි කියලා විතරක් නතර වුණා තරේද? සුබම සුබ නත්තලක් වේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ නත්තල් 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 කිව්වා නත්තලුත් ආ. ඉතින් නත්තල් නම් මේ තාත්තේ පුතේ දුවේ මේ ගව ලෙන ඔබේ මගේ ජීවිතයේ බවට පත් වෙනකොට තමයි මේ ගවලෙන කතා කරන්න පටන් ගන්නෙ. නැත්නම් මේ ගවලෙන ඇතුලේ තියෙන රූප ටික අරගෙන බැලුවොත් ඒක මැටියෙන් හරි ෆයිබර් ග්ලාස් හරි රත්තරන් හරි මුකෙන් හරි හදපු ස්ටැචු එකක්නේ. නමුත් දේව මාතාවන්ව තමයි මේ මොහොතේදී හෙළිදරව් කරන්නේ. ජුසේතුමාව තමයි හෙළිදරව් කරන්නේ. චීස බිලින්දුන්ව තමයි හෙළිදරව් කරන්නේ. එදා දවසේදී එඬේරුන්ව තමයි හෙළිදරව් කරන්නේ. ඉතින් ඒ නිසා මේ දේව අම්මා තුල තිබුණා වූ මේ දරා ගැනීමේ එකඟතාවයේ ක්වලිටි එක ඔබේ ජීවිතයේ ඇතුලේ තිබීම ගැන සන්තෝෂ වෙන්න. තාත්ත කෙනෙක් වශයෙන් ඔබ අතින් සිදුවිච්ච සියලුම කැපවීම, වැයවීම්, දරා ගැනීම මේ හැම එකක් වෙනම සතුට වෙන්න. එදුර නැත්තම් කාර අපිට ගවලනක් හදලා සන්තෝෂ වෙන්න බෑ. මේක ඔබේ පවුලේ මංගල්‍යය, ඔබේ පවුලේ උපත, ඔබේ ආදරයේ උපත, ඔබේ සමාවේ උපත, ඔබ දයාවේ උපත, ඔබේ සෙනෙහසේ උපත, ඔබේ ජීවිතවලට අවශ්‍ය කරන මේ ස්පිරිතුව ගලාගෙන ඒමේ උපත. ඉනිසා තමයි ඔබේ ගෙදර ඉන්න දරුවෝ වෙනුවෙන් සන්තෝෂ වෙන්නේ. දෙවියන් වහන්සේ ඔබ දෙදෙනාව එකතු කරා විතරක් නෙමෙයිනේ, ඔබ දෙදෙනාට මේ මොහොතේදී දරු සම්පත් ලබා දුන්නා. දරුවන් වශයෙන් ඔබ සන්තෝෂ වෙන්න. ඔබ මේ පොළොව තලයට එන්නට දෙවියන් වහන්සේ අම්මා කෙනෙක්ව තාත්තා කෙනෙක්ව තෝරගත්තා. ඒ නිසා අපි දැන් සංසන්දනය කරලා බලන්න කියන්නේ අරයාගේ තාත්තා හොඳයි, අරයාගේ අම්මා හොඳයි, මේ එකක්වත් ඔබට සතුටක් ගෙනන් දෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ කියන දේ සතුට තියෙන්නේ ඔබට මට මේ අභ්‍යන්තරික ප්‍රීතිය භුක්ති විඳින්න පුළුවන් වුණොත් විතරයි. සිත කලබල වෙච්ච දාට බලන්නකෝ, මේ ඔක්කොම කලබලයි. මිනිස්සුන් කලබලයි කියලා දැනෙනවා, ඊට පස්සේ පරිසරයේ කලබලයි කියලා දැනෙනවා, යාන වාහන ගමන් කරනකොට කලබලයි කියලා, ඔක්කොම කලබලයි. ඒ නිසා දැන් මේ නත්තල කියන්නේ ඔබේ මගේ ජීවිතේවල තිබුණා වූ අසමාදානය, සිත් වේදනාව මේ ඔක්කොම පහ කරලා දැමලා ශාන්ති සිතක් ඇති කරගෙන අනිත් කෙනාට සමාව දානය කරලා සමාදානයක් ඇති කර ගැනීම. එහෙස මේ සමාදානයක් ඇති කරගන්න නැති තාක්කල් ඔබේ මගේ ජීවිතයේ ඇතුලේ තෙහෙට්ටුවක් විතරයි තියෙන්නේ. අම්මේ තාත්තේ පුතේ දුවේ ඕන තරම් වෛර කරලා බලන්නකෝ. ඒ වෛරයේ තියෙන තාක්කල් ඔබේ ජීවිතයේ අල්ලහැට කඩාගෙන වැටෙනවා මිසක අද වෛර කරලා දිනපු මිනිස්සු, දිනු වෙච්ච මිනිස්සු කවුරුවක්වත් නැහැ. ඒ නිසා තමයි ජේසු ස්වාමීන් වහන්සේට අබමල් රේණුවක් තරම්වත් මේ ගවලන ඇතුලේ ඉපදුණයි කියලා වෛරයක් ඇති වුණේ නැහැ. ඒ නිසා මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරානේ, මිනිස්සු මාව මේම හැල්ලුවට ලක් කරානේ, මම වගේ කෙනෙකුටත් මේ වගේ තැනක ඉපදෙන්න සැලැස්සුවානේ කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක්වත් වෛර කරේ නැහැ. උන්වහන්සේ ඉපදුන තැනට ආදරය කරා, ගවලහැනට ගෞරවයක් ඇති කරා. ඒ නිසා අදටත් ඊශ්‍රායෙලට ගිහිල්ලා බැලුවොත් කාර්ය ඒ උන්වහන්සේ ඉපදිච්ච තැනට පූලින් වලින් එන්නේ මිනිස්සු. මේ ඉතින් ඇයි එන්නේ? උන්වහන්සේ ගව උරුව දකින්නට එනවා. ඒ නිසා රතනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයට මේ නත්තලේ උපත තියෙන්නේ ගව උරුව ඔබේ මගේ ආදවත. ජේසු ස්වාමීන් වහන්සේට ඔබේ මගේ මනස තුල, සිත තුල, ආත්මය තුල ඉපදෙන්න ඉඩ දුන්නේ නැත්නම් ඒ ස්වාමීන් වහන්සේගේ උපතක් තියෙනවයි කියලා අපිට අනිත් කෙනාට හෙළිදරව් කරන්නට බෑ. ඒ හෙළිදරව් කරන්න පුළුවන් වෙන්නේ ඔබට ගහනකොට, බනිනකොට, තාඩන පීඩන කරනකොට, ඔබේ චරිතයේ ඝාතනය කරනකොට, ඔබ විනාශ කරනකොට, ඔබේ හොඳ නම කැත කරනකොට ඉතාමත් ශාන්ති සිතින් ඉඳගෙන ඒ අයට ආදරය කරන්න. ජේසු ස්වාමීන් වහන්සේ කරේ ඒකයි. ඒ නිසායි උන්වහන්සේ කල්වාරි කුරුසේ ඉඳගෙන අන්තිමට කිව්වේ පියාණනි මොවුන් කරන දේ නොදැන කරන්නේ මේ. ඒ නිසා මොවුන්ට සමා වෙන්න. නත්තල කියන්නේ නොදැන වැරදි කරන මිනිස්සුන්ට සමාව දානය කිරීමේ මංගල්‍යයයි. එහෙනම්
ඔබ සියලු දෙනාට ස්වාමි පුරුෂයට භාර්යාවට දරුවන්ට අම්මා තාත්තට නෑදෑ හිතමිතුරන්ට ආච්චිලා සීයලට සභාවට මේ හැම කෙනෙකුටම සමාව දීලා සමාවේ උල්පතක් ලෙස ජීවත් වෙන්න දේව ශක්තිය දේව බලය ඔබට ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි යාඥා කරමු. අපවමව ආරක්ෂා කරන තියාදර දෙවී පියාණනි, ඔබ වහන්සේට මේ මොහොතේ විශේෂාක නිස්සූතිවන්ත වෙනවා. මේ සියලු මම්මලා තාත්තලා සහෝදර සහෝදරයන් දූපතුන් වෙනුවෙන් ඔබ වහන්සේ මට වඩා මේ දරුවන්ව දන්නවා ස්වාමිනේ. ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන සෑම ශක්තියත් වරප්‍රසාදයක් නිරෝගී සුවයක් දානය කරමින් වඩ වඩා ඔබ වහන්සේට ප්‍රසන්නව දිවිපෙවත ගත කරන්න වරම් දෙන්න. සියලුම අන්ධකාර නපුරු චේතනාවන් සහ බලයන් අයින් කර දාමින් ශාන්ති සිතින් ගෞරවාන්විතව අනිත් ගෙනාගේ ජීවිතේ ආරක්ෂා කරන්න ඔවුන්ට අවශ්‍ය කරන සෑම ශක්තියත් අභිෂේකයක් දානය කළ මැනව මේ කීද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සියලු බලතු දෙවි මහෝත්මයන් වන පියාණෝද පුත්‍රයාණෝද ශ්‍රද්ධාඥයෝද ඔබවත් ඔබේ පරම්පරාවත් ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කර සුවපත් කරන සේක්වා. ආමේන්. සුබ රැත්තලක් වේවා.